අපේ ස්වාමීන් වහන්ස විදර්ශනා වඩන විට සත්පුද්ගල සංඥාව දුරු කිරීමට අපි කුමක්ද කළ යුත්තේ? මේ සත්පුද්ගල සංඥාව නිසා අපි පුදුමාකාර දුකක්නේ අපේ ස්වාමීන් වහන්ස විඳින්නේ. මම කියලා ගත්තාම මම නිසා මං මේ මොහොතේ ඉඳලා මම කොච්චරනම් විඳවනවද? සත්පුද්ගල සංඥාව නිසාම නේද මම දන්න හඳුනන අය සමග මම ගැටෙන්නේ. ඒ අය කියලාත් මම හඳුනාගෙන තියෙන්නේ. මෙන්න මේ කාරණේ අපේ ස්වාමීන් වහන්ස පැහැදිලි කර දෙන නිසා ඉතාමත් කරුණාවෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී. බොහොම හොඳයි. ඉතින් දැන් අපි මිනිස්සයා කියන එක පරමාර්ථ වශයෙන් තේරුම් ගත්තානේ නේද? එතකොට අපිට ඒක අහනකොට තේරෙනවා මෙතන කෙනෙක් නැහැ කියලා නේ. බණ අහනකොට තේරෙනවා, බණ දේශනා කරනකොට තේරෙනවා, පොතපත කියවනකොට තේරෙනවා මෙතන නම් කෙනෙක් නැහැ, මෙතන මම කියලා හිතන් ඉන්න එක මුලාවක් කියලා වැටෙනවා. නමුත් ඒක ස්ථාවර වෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ. ඒක ෂණිකව තව අවස්ථාවකදී, ප්‍රබල අවස්ථාවකදී සියල්ල අමතක වෙලා මහා ගැටුම්කාරී තත්වයක්, ඛේදවාචකයක්, දුකක්, වේදනාවක්, ඒ වගේ තත්වයක් අපිට විඳින්න වෙනවා අපේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිව. එහෙනම් මොකද්ද අපි කරන්න ඕනේ? මේ අවබෝධය ස්ථාවර කරගන්නට ඕනේ. ඒකට නැවත නැවත මෙනෙහි වෙන්නට ඕනේ. මතක තියාගන්න මේ සංකීර්ණ ලෙස මේ ධර්මය අපි දේශනා කරාට බුද්ධ වචනේ සංකීර්ණයි. ඒක විදිහකට ගත්තාම ගැඹුරුයි. ඉතින් ඒකනේ ඉතින් සාරාංශංගේ කල්පලක්ෂය මහන්සියනේ. මේක සරල නම් ඕන කෙනෙක් තේරුම් ගනියනේ. ඒ නිසා සමහර කෙනෙක් කියනවා මේක ඉතරම් ගැඹුරු සංකීර්ණ නැහැ. මේක අතිශයම සංකීර්ණයි. සමිනස සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසුව එක්තරා අවස්ථාවකදී කල්පනා කරනවා නේද මේ ධර්මය සත්‍යයේ මනසට ගෝචර වෙයිද, මේක හරියයිද තේරුම් ගනීද කියලාත් අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලිව. ඒ නිසා ධර්ම දේශනාවට උත්සාහ පාඩු වෙනානේ මුලදී. එහෙනම් අපේ ස්වාමීන් වහන්සේ. එතකොට ආහදීන වෛද්‍යශාලිකා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනකොට පරිසෝපාදයේ මට සරලව වැටහෙනවා කියනකොට එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා නේද කියලා. මේක මේ තේරුම් ගන්න බැරුව තමයි සත්‍යය මේ සසර ගැට ගැහිලා ඉන්නේ කියලා දේශනා කරන්නේ. ගැඹුරු වුණාට භාවනා කරනකොට එක පාර මේ ඔක්කොම සංකීර්ණ ටික එක පාර අපි අල්ලගන්නේ නැහැ. අපි කරන්න ඕනේ එකවර එක දෙය. ඒක තමයි ඉගෙන ගන්න කොටත් කරන්නේ. එතකොට අපි ඉස්සල්ලාම රූප ටික ගත්තොත් සතර මහා ධාතුව තියෙනවනේ. පඨවි ධාතුව වෙනම මෙනෙහි කරන්න ඕනේ. ආපෝ ධාතුව වෙනම මෙනෙහි කරන්න ඕනේ. තේජෝ ධාතුව වෙනම මෙනෙහි කරන්න ඕනේ. වායෝ ධාතුව වෙනම මෙනෙහි කරන්නට ඕනේ. සිත ගැන වෙනම මෙනෙහි කරන්නට ඕනේ. ඒ චෛතසික ගැන අපිට හැකි පමණින් වෙනම මෙනෙහි කරන්නට ඕනේ. රූප ආරම්මණය, සද්ධා ආරම්මණය, ගන්ධ ආරම්මණය වෙනම මෙනෙහි කරන්නට ඕනේ. මේ විදිහට ඒ අරමුණු වෙන වෙනම මෙනෙහි කරගෙන යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මෙතන මේ එක පුද්ගලයෙක් නෙවෙයි ඉන්නේ, ධර්ම ගොඩක් කියන එක. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහමුකෝ. අපේ ජීවිතවල කවදාවත් මමලා දෙන්නෙක් ඉන්නවද කිය? නැහැ ස්වාමීන් වහන්ස. එක මමයි නෙවෙයි නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. අපි ඉංග්‍රීසියෙන් කැපිටල් I, නික සිම්පල් I නෙවෙයි, කැපිටල් I කියන්නේ ඒකට. ඉංග්‍රීසි වාක්‍යයක කොතනක ලිව්වත් කැපිටල් I නේ ලියන්නේ, I. එක්කෙනයි ඉන්නේ. මේ තමයි ප්‍රධානම කෙනා අපේ ජීවිතේ ඉන්න I, මම. මමලා දෙන්නෙක් නෑ. හැබැයි මේ මම කියන තැන තියෙන්නේ ස්කන්ධ පහක් කියලා කවුරු හරි තේරුම් ගත්තොත්, ආයතන 12ක් කියලා තේරුම් ගත්තොත්, ධාතු 18ක් කියලා තේරුම් ගත්තොත්, නාම රූප දෙකක් කියලා තේරුම් ගත්තොත්, චිත්තචෛසික රූප ටිකක් කියලා තේරුම් ගත්තොත්, මේ කවර ආකාරයෙන් තේරුම් ගත්තත් මෙතන තියෙන ධර්ම ගොඩක් කියපු ගමන් අපේ හිත කැමති වෙයිද මමලා පස් දෙනෙක් කියලා හිතාගන්න? ස්කන්ධ පහට මම පහක්, ආයතන 12ට මම පහක් කියලා හිතයිද? නැහැ ස්වාමීන් වහන්සේ. හිතන්නේ මම කියන අදහස ඉබේ නැති වෙන්න මතක තියාගන්න. ඉබේ. හොඳට මතක තියාගන්න. මම කියන සත්පුද්ගල සංඥාව බලෙන් යටපත් කරන්නට බෑ. ඒකට කරන්න දෙන එකම දේ ථේරවාදයේ හැටියට නානා ධාතු මනසිකාරය. ඒ කියන්නේ මොකද්ද? ඒ පරමාර්ථ ධර්මියෝ එක අවස්ථාවක එක බැගින් වෙන වෙනම මෙනෙහි කරගෙන යන්නේ. හැබැයි මේක අඛණ්ඩව කාලයක් කරන්නට ඕනේ. එතකොට මොකක්ද අනාද උදාහරණට වෙන්නේ? සබන් කෑල්ලක් අරගෙන උපමාව තියෙන්නේ මෙහෙමයි. ඒ සබන් කෑල්ලක් අරගෙන නැත්තම් පෙන ටිකක් අරගෙන සබන් ටිකක් ගන්න උදාහරණයට සබන් කෑල්ලක් අරන් අතෙන් පිරිමැදගෙන ගියොත් මොකද වෙන්නේ? සබන් කෑල්ල හිමින් දිය වෙනවා නේද? සබන් කෑල්ල නැති වෙනවා ස්වාමීන් වහන්සේ. අන්තිමට එහෙම දෙයක් නැති වෙලා යනවා. අපි කරන්න ඕනේ මොකද්ද? පිරිමදින එක. සබන් කෑල්ල දිය වෙන එක පිරිමදිනකොට වෙනවා, ඉබේ වෙන දෙයක් නේ. එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ වගේ මතක තියාගන්න සත්පුද්ගල සංඥා බලෙන් දුරු කරන්න බෑ. ඒකට කළ යුතු වන්නේ
ඒ ධාතු නාම රූප ස්කන්ධ ආයතන ධාතු මොන ක්‍රමෙන්ද ඔබ කරන්නේ සමහරු නාම රූප වශයෙන් සමහරු ස්කන්ධ ආයතන ස්කන්ධ වශයෙන් සමහරු ධාතු වශයෙන් සමහරු ආයතන වශයෙන් සමහරු ඉන්ද්‍රිය වශයෙන් සමහරු ආර්ය සත්‍ය වශයෙන් සමහරු පටිසමුප්පාද වශයෙන් සමහරු චිත්තචෛසික රූප වශයෙන් මේ මොන ක්‍රමයෙන් කළත් ඔබ කළ යුතු වන්නේ ඒ ධර්මයේ වෙන වෙනම මෙනෙහි කරගෙන යන්න අඛණ්ඩව එහෙම යනකොට සත්පුද්ගල සංඥාව ඉබේ යටපත් වෙනවා සබන්තික දිය වෙලා යනවා වගේ අපි ඒක ඉදිරියේදී කොහොමද කරන්න කියලා පැහැදිලි කරගමු මේ තමයි සත්පුද්ගල සංඥාව දුරු වීමට කල යුතු දේසා දුරු වෙන ආකාරය වෙනම ධාතුන් නැත්නම් ධර්මයෝ වෙන වෙනම මෙනෙහි කරගෙන යන්න ඒවා ධර්ම ලෙස මෙනෙහි කරන්න සත්වේ පුද්ගලයක ආත්මයක් නොවෙච්ච හුදු එයා ඔවුන්ටම ආවේණීච්චක වෙච්ච ලක්ෂණ ඇති ධර්ම ලෙස මෙනෙහි කරන්න සත්පුද්ගල සංඥාව ඉබේම දුරු වෙලා යනවා